හරියාලුනේ. අද මම ඔයාලන්ට කතා කරන්නනේ, අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලන්ට එක්ක කොහොමද මම වේන් මීටරේ දාගන්නේ කියන එක සම්බන්ධව ඔයාලන්ට අද කතා කරන්න. මම ඊත් එක්ක මේ රෙකෝඩ් එක කොහොමද දාගන්නේ කියන එකත් මම ඔයාලන්ට අද දවස් මම කතා කරන්න. මොඩිෆිකේෂන් එකක් දාමු අපි Windows 8.1 එකට. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බලන්න, Windows 8.1 මේ ඇක්ටිවේෂන් වීඩියෝ එක බලන්න. මම ඇක්ටිව් මේ Windows 8.1 ඇක්ටිවේට් කරන වීඩියෝ එක බලන්න. ඒක ඔයගොල්ලන්ට තේරෙමු මේ පැත්තෙම දාලා තියෙන මොකද්ද කියලා. ඒ වගේම මම ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරන්න දාන්නම් මගේ මේ Dropbox එක ගන්න. ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරන්න මේ රේන් මීටර් කියන එක මම ඒක ඌමනාම කරන ටික විතරයි මම දාලා තියෙන්නේ. එහෙනම් ඒ කාරගෙන ඉවර ඉස්සලා මම එක්ස්ට්‍රැක්ට් කරගන්න ඔයගේ මේ Winrar ෆයිල් එක මම දාන්නේ. ඔයගොල්ලන් ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න මේ ඩෙස්ක්ටොප් එකේම එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවර ඒක ඕපන් කරන්න. ඕපන් කරලා ඉවරලා ඔයගොල්ලන් යන්න ඉස්සලාම මේකට ගිලා රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්න යස් කරන්න. ඉන්ස්ටෝල් වෙයි, ඉන්ස්ටෝල් කරනවා. ඒකේ දෙන්න ස්ටෑන්ඩඩ් ඉන්ස්ටලේෂන් එක, ඉන්ස්ටලේෂන් එක දෙන්න. ඇන්ඩ් 64 bit මගෙන 64 bit ඇන්ඩ් ඉන්ස්ටෝල් එක දෙන්න. ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ රන් රේන් මීටර් එක දෙන්න. රේන් මීටර් එක මේ වැටෙන අපිට අපිට අවශ්‍ය කරන්නේ මේ ටික නෙවෙයි. එහෙනම් අපි ඒ ටික වෙනස් කරගන්නයි අපි හදන්නේ අද. ඒකට මම දීලා තියෙනවා මේ දෙක. ඉස්සෙල්ලා මම සිම්ප්ලි නෝවා කියන එකට යන්න. ඊළඟ මෙතනින් ඩබල් ක්ලික් කරන්න, එයා ඉන්ස්ටෝල් කරයි. ඉන්ස්ටෝල් එක දෙන්න. ඒ මයි බැක් එන්න රේන් මීටර් අද ස්ටෆ් කියන එකත් ඕපන් කරන්න. ඒත් එක මේ දෙකත් ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරන්න. ඕකේ, ඊළඟ එකත් ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරන්න එක. ඕකේ, ආලෝ ඉන්ස්ටෝල් වුණා. දැන් අපි යන් එළියට. අපිට මේක වඩන්න, අපිට මේවත් වඩන්න, මේ ටිකත් අපිට වඩන්න. එන්න මෙතනින් මේ කුට්ට ගිල ලෙෆ්ට් ක්ලික් කරලා මේ අන්ලෝඩ් ස්කින් එක දෙන්න. ඒ විදිහටම මේ යන එකටම අන්ලෝඩ් ස්කින් දෙන්න. දීලිවර්ලා ඔයගොල්ලන්ගේ නොටිෆිකේෂන් පැනල් එකට යන්න. පැනල් එකේ තියෙන මෙතන මේක තමයි රේන් මීටරනේ. දිය බිඳක් වගේ තියෙනවා, වැස්ස බිඳක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. මේයි ඔය මේක තිබ්බේක අපි ඉන්ස්ටෝල් කරපු එක පෙන්වන්නේ නැහැ මෙතන තාම. ඉන්ස්ටෝල් කරපු එක පෙන්වන්න නම් මෙතන රීෆ්‍රෙෂ් ඕල් කියන එක දෙන්න. ඒතර අපි ඉන්ස්ටෝල් කරපු තුනම පෙන්වනවා අපිට. අපි ඉස්සලම් දාගමු මේ සිම්ප්ලි නෝවා එකෙන්. සිම්ප්ලි නෝවා එකේ මම නම් වර්ටිකල් බාර් එක දාන්නේ නැහැ. වර්ටිකල් බාර් එක කියන්නේ මම පෙන්වන්න හදලා කියලා. මේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ බාර් එකක් වැටෙනවා මෙතන. මෙතනින් බාර් එකක් වැටෙනවා. ඉතින් අපි මන් නම් ඉතින් මේක නම් අවශ්‍යතාවයක් නැහැ. තින්නවා මේක දාන්නේ නැහැ මම. දැන් මම මේක අයින් කරනවා. මම මේක අයින් කරලා මේ ඔරිජිනල් බාර් එකත් මම සෝරි තමයි ඔරිජිනල් බාර් එක වර්ටිකල් බාර් එක මම දාන්නේ. මම ඊත් එක මම මීටර්ස් දානවා. මම ඩිස්ක් එක දානවා මම අනිවාර්යෙන්ම. එතකොට මගේ මේ ටික මම බලාගන්න. මම මේ ඩිස්ක් එක දානවා. මම මිස්ක් එකක් දානවා මම. ඩබල් ක්ලික් කරන්න. එහෙම මේකත් මම පල්ලෙහාට ගන්නවා මම මීටර් එක මිස්ක් එක. ඒත් එක මම ගන්නවා මම නෙට්වර්ක් එකත් මම අනිවාර්යෙන්ම ගන්නවා මම. නෙට්වර්ක් එකත් මම මීටර් එකට දාගන්නවා මම ගෙනල්ලා. සමායිද? මේ විදිහට තම කැමති විදිහට දාගන්න. ඒත් එකම සිස්ටම් එකත් මේ විදිහට මම දාගන්න. ඒකත් මම දාගන්න. මම මේ අතර අනිවාර්යෙන්ම මම දාගන්නවා. මේකේ ඇත්තටම වැදගත් දේවල් ටිකක් තියෙනවා. මම බලාගන්නවා මැෂින්ගේ IP ඇඩ්‍රස් එක පවා අපිට වැටලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඊටු ටික තමයි ඊළඟ මොඩිෆිකේෂන්ස් ටික යන්නේ. මම මෙතන ඩිස්ක් එකට මම මොනවත් කරන්නේ නැහැ. සෝ මිස්ක් එකට මම ක්ලික් ත්‍රූ දෙනවා. නෙට්වර්ක් එකටත් ක්ලික් ත්‍රූ දෙනවා මෙතන. ඒ වගේම මේ සිස්ටම් එකට මම ක්ලික් ත්‍රූ දෙනවා. දීලා මම රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරලා මේ ඇවිල්ලා සෝරි ආයෙ අවිල්ලෙබල් නම් මම මෙතන මම ටයිම් ඇන් ඩේට් එක දෙනවා. එයා මෙතනට වැටෙනවා. මම එයා මෙතනට ගෙනෙනවා. මම එයා මෙතන තියන්නේ. ඒ වගේම මේ වෙද ෆෝකස් එක ඔරිසන් ලෙක් ගන්නවා. මේක ඔයා ඉන්ටර්නෙට් එකට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද කියලා. නෙට් එකට ඔයා යන්න මොන අනිවාර්යෙන්ම ඒක ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම මේ වෙනවා. නෙට් එකට ගියාන් පස්සේ මම ඉතින් දැන් ආවා මේ වෙද ෆෝකස් එක දාගන්නවා. මම
එකත් මම ක්ලික් ත්‍රූ දෙනවා, ටයිම් ඇන්ඩ් ඩේට් එකත් මම ක්ලික් ත්‍රූ දෙනවා, රීෆ්‍රෙෂ් කරනවා. මෙහෙම තමයි ආරම්භනේ රේන් මීටර් එක දාගන්නේ. තැන්ක් යූ වෙරි මච් මගේ වීඩියෝ එක නරඹුවාට. ඒ වගේම මතක තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මම සෙලෙස්ටියන් ආර් කොරේරා.